සම්දු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ්‍යයා රූපවාහිනී නාලිකාවේ දම් සබහ මණ්ඩපය දායකදව ධර්මදේශනා ආරම්භ කරන්නට අප දැන් සූදා නම් පෙන්නේ. අද ධර්මානවිශාශනාව පැවැදවී මුදෙසා අපගේ ගෞරුවනය ආරාධනය පිළිගෙන දම් සබහ මණ්ඩපේට වැඩමුකොට වදාල, කොළුන්නාව ශ්‍රී මහා බෝධි විහාරාදීපති මංගල ධර්මකීත් ති ශ්‍රී පූජපාද බොරැල්ලේ කෝවිද ස්වාමින්ද්‍රන් වහන්සේ අප ගෞරවෙන්යුතුව අද ධර්මානු ශාශෂනාවදෙ සහ පිළිගණනු ලබනවා. සාධෝ සාධෝ සාධෝ. අද මිධර්මදේශනාවට තමන්ගේ සැදහැති දායකත්වේ ලබා දෙන්නේ ගම් පහ පෙතියාගොඩ ගොයි ගම මැදහේනවත්තේ පදිංචි නිමල් සිරි වනසිංහ මහතා ඇතුළු පින්වත් පිරිස. ධර්මාන ශාෂනාව ශ්‍රවණය කරන්ට පෙරාතුව අපි සියලු දෙනා තිසරට සහිත පංචසීලය සමාධන්විමු. සාධනාධයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචසලය සමාධන්වීමට. අවසරයි අපි හාමුදුරුවනේ. සාධු සාදු සාදු. නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස් භගවතුවැරහතු සම්මාසම් බුද්ධස්ස බුද්ධන්සරණං ගච්ඡාමී බුදන්සරණං ගච්චාමී තම්මන් සරණං ගච්ාමී මංසරණං ග්චාමී සංගං සරනං ච් sanggangsang <small> ga dutipitබදdang saang gaca mi Du ambambi buddangsang ga dutipit දang saang ga mi ambambi daangsang gatipit sanggang saang gacamiambi sanggangsang ga patipitබdang sareang gaczami Taambi bot seang ga hati ham දම්ම sareන gaczamiambi ang Ta <todic> hamambi <todic> sanggang <todic> saang <todic> gaczami ambi रणं गच्छतिपाता वीरमणि सिक्खा पदं समाधयामि वीरमणि सिखा पदं समाधियामि वीरमणि सिक्खा पदं समाधियामि दिन्नादाना वीर्मणि सिखा पदं सुमिच्छाचारा वीरमणि शिखा पदं समाधियामि स्वामि सुमिच्छाचार वीरमणि सिखापदं मूषावादा वीरमणि सिखा पदं समाधियामि वीरमणि सिखापदं समाधि सुरामेरय मज्जपमादट्टना वीरमणि सिक्खपदं समाधियामि सुरामेर मज्जपमादट्टना වර්මණී සිිකාපදන් සමධයමි සමන්තා චක්කවා ලේසු අත්‍ර ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස්සවන කාලු අයං බදන්තා. දම්මසාවන කාලු අයං බදන්ත දම්මස්සවන කාලු අයං බදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුහතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චත්තාරුමි භික්කවි පුද්ගලා සංවිජ්්‍යමානාලු කස්මිින් කතමි චත්තාාරු තමු තම පරායනු තමු ජෝතිපරායනු ජෝති තම පරායනු ජෝති ජෝති පරායනුති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශන අවශඳහා මාතෘකාකල්ලි අංගුත්තර නිකාය චතුත්තක නිපාති තිබෙන තම තම පරායන කෙන සූතතරය මේක ඉතාම ලස්සන සූතරයක් සරලයි ල මේ අපිට තේරුම්ගන්ඩ පුළුවන් තම කියලා තමෝ කියලක් කියන්න පාලෙන් අඳුරට නමක් ජෝති කියලා කියන්නේ ආලෝකෙට නමක් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිින්වට්නි ඉතාම ලස්සනට ලෝකේ ඉන්න අපිව බෙදබෙදා බණකිව්වා එක වෙන කාටත් කරන්න බෑ ලෝක ඉන්න මේ අපිව බල්ලංව බලලංව බෙදවා නෙමයි බෙදවෙදා පෙන්නුවේ ලෝකෙඉන්න මිනිස්සුන්. ආගංබේද ජාතිබේදහුලබේද ස්ත්‍රීපුරෂබේද මේ මොකක්ව නැතිව ලෝකෙ ඉන්න මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේ බෙදනවා. ඒ බෙදනකොට උන්වහන්සේ වදාලා මහනද මෙන්න මේ විදිට මම මිනිස්සුන්ව බෙදනවා. මොනවිදියට ද සමාරාය ලෝකෙඉන්නවා අඳුරෙන් අඳුරට යනවා තම පරායනෝ කියන්නේ කයි මිනිස්සු අඳුරෙන් අඳුරට යන තවත් සමාර කොට්ටාසයක් එන්නවා අඳුරෙන් ආලෝකෙට යනු තවත් පිරිසක් ලෝකෙ ඉන්නවා ආලෝකෙන් අඳුරට යන ආලෝකෙන් අඳුරටයන් තව පිරිසක් වන්නවා ආලෝකෙන් ආලෝකෙට යන ද මේක විශ්තර කරල පෙන්නනව ඊළඟට සූතතරෙදී කතමංච භික්කවේ තම මානනිමී අඳුර කියන්නේ මොකක්ද. එතනදී අඳුරවිග්‍රා කරන්නේ මේ විදියට සමාරාය මනුලොව ඉපදෙනවා. ඒ කාලෙ කුල බේදෙ වැඩීනේ අදත් නැතුව නෙමෙයි. අද කොල බේදෙ සැඟවිලාතියෙන්. ඇ පත්තර ගත්තම ගොයිකුලේ ගොයුකුලේ කළලා දාන්නේ. පතරරම් බලන්න සිලමිනේ මරම් බලන්න. එතකොට මෙතන කියන්නේ කුලේ කියලා අඩුම අඩු පහත් නින්දිත කුලේක උපන්න කෙනෙක් සමාජි පිළි ගැනීම නැතිකුලේක උපන්න එක්කෝ ඉපදනකොට අඩු මාසිෙන් උපන්න නැතම් මන්ද බුද්ධික වෙලා උපන්න නැතම් කොර වෙලා උපන්න විරූපි වෙලා උපන්න උපතින්ම ඇස් දෙක පේන්නේෙ නෑ කතා කරගන්න බෑ අවලස්සන වෙලා උපන්න අමතාතනෑ දැන් ඉපදිලලාටික කාලයායක් ව අම්ම හිතාත්තයි දෙන්න වන ඉන්ඩගයක් දොරක් නෑ පේමන්ට එකේ මේ විද්දිට අන්ත අසරණ භාවයට පත් වෙලා දුක්වින්දිනවන්නම් ඒකට එකනවා අඳුර කියලා අන්දුුරුතැනකයි ඔයයිඉන්නේ ඒවාගේ අන්ත අසරණ දුක්කිත භාවට පත්පච්ච කෙනෙක් කයිෙන් වැරදි කරනවා වචනයෙන් වැරදි කරනවා සිතිං වැරදි කරනවා අර දුකට පත්වෙලා ඉන්නේ දුක්ක ඇතිතනක ඉන්නේ එතන ඉද ගෙනත් කරන තරංකරන්නේ අපරාද කරන තරංකරන්නේ නොසන්ඩාල වැඩ මංකොල්ල කනවා මත්වෙන වා බීල කාලුපාර්වලුල පේනුවන අපිට ඒ කෙනාව තමයි මේ පලවිනි උපමාවකි වේ අය තමයි අඳුරෙන් අඳුරට යනවා දුක්ක ඇති තැනක උපන්න අනන්ත දුක්විඳනවා ඒ දුක්විඳ විඳත් කරන්නේ මොකක්ද තවත් දුකට යන වැඩමයි කරන්න මැරිලායි ඊට වඩා අසරණ වෙන වැඩමයි කරන්න ඒකයි මේ සූතරිදි කියන්නේ අර දුක්විඳවිද ඉන්න කෙනා තව තව අපරාධ කර ගත්තොත් එයා යන්න අඳුරෙන් අඳුර එතකොට තවත් ඊළඟ කෙනා බුදුවාන්දුරඋපමා කරනවා අන්දුුරෙන් ආලෝකෙට යනවා දැබලඩා බෝම අසරන තැනක උපන්න උදේ කෑබෝ දවල්ට කණ්ඩනෑ දවල් කෑෝ රෑට ක්ඩන අම්මාපපුච්චිනෑ කවුරුන් නෑ බලන්ඩ කැතයි සමාජ පිළිගැනීමක් නෑ උබත්කමක් නෑ මේ කියන මොකක්ව නැති දුක්කිිතම තැනක ඉඳගන්න ඒ කනා කරන්නම නැගිටවෙල ඉඳල පින්කන්න සංවර කරගන්න වනම් වචනය සංවරනන් ඒන සංවරසී ලීව ජීවත් වෙලා පින්කර ගත්තොත් මොකදවෙන්නේ අර දුකින් විිදිල සැපේට ගියාාවෙන. ඒකයි ඔය දෙවැනි උපමාවෙන් වදාළේ තමෝ ජෝති පරායන දුක ඇති තැන කින්දල සැපේ සඳහා පින්කරගන්න. තුන්වෙනි කොටස ජෝති තම පරායන උසස්කුල්ලේ උපන්න හොඳ අම්මතාතා කෙනෙකන්නවා කිසිම දකින් අඩුවක් නෑ ඔක්කොම උතුරන්ඩ තියනවා කරන්නේ පව්කන්නම් කරන්නම නින්දිත වැඩනම් කරන්නම නොසන්ඩාල වැඩනම් එයා මොකද වෙන්නේ අර ආලෝකෙ තියෙන තැනක ඉඳගෙන අඳුරකරා යනවා එයා යන්නේ අඳුර්ච මෙලොවෝම විපාක ලැබෙන න්න අවසාන පුද්ගලය අගේකොට වදාලේ ජෝති ජෝති පරායන යමක්කමත් තියෙන තැනක සැපෑති තැන අංගසම්පූර්ණ ජීවිතයක් ඔක්කොම ලබාගෙන එයා කරන්නෙත් පින්කං මේ පින්කං කරනවා කියලා කියන්නේ පින්වත්න සිතයි කයයි වචනයි සංවර කරගන්නේ මේ ලෝකි තියෙන වැරදි ඔක්කොම වෙන්නේ ඔය දොරටු තුනින් නුසේකුගාතින් වෙල්ල යෙන පාපකරම ඔක්කොම වෙල එක්කෝ කයින් නැත්තං කටින් වචනය නැත්තන් සිතින් එතකොට යමික් කායේන සංවරූ සාදු තමන්ගෙම මේ කය සංවර කර ගන්න වනං වාචාය සංවරූ සාදු වචනය සංවර කර ගන්න වනං කයයි වචනයයි සංවර වෙනකොට එය ඉබේමයාගේ මනස සංවර වෙන යි වචනයයි සංවර කරගන්න. එතකොට මේ සූත්‍රීම් බලන් අපිට දෙන උපදේසේ මොනතරම් වැදගත්ද කියලා මනුලොවේ මනුස්සයක් වෙලා ඉපදන්නේ කලාතුරකි. දුල්ලබෝ මනුස්සත්ත පටිලාබ මනුස්සයක්වෙන්න ගොඩා පින් කරන්නලෝ. එතකොට මනු ලෝව කියන්නෙම ආලෝක පිරිච්ච තනක් මේ මනුස්සලෝක ඉපදිච්ච කෙනෙක් කවුද කියලා තේරුම් ගන්නේ නැතුව තිරිසනෙක්වාගේ ජීවත් වෙනව නං ඒ මනුසාත්ම ලබා ගත්කින් පලක් නෑ. දැ මේ මනුසයා වෙලා උපත්ති ලබාපු සෑම කෙනෙක්ම නිතේරම කල්පනා කරන්නඩ ඕන දෙයක් තමයි මං මැරෙනවා. මම මලාම නැවත ඉපදෙනවා. මේක නැකන්න බෑ ම කවධාරි මැරෙනවා මැරිලා නැවත මම ඉපදෙනවා. ඒ ඉපදෙන ආත්මි මම සැපුවත් කර ගණ්ඩ නං ම මේ ආත්මෙන් යනකොට පින අරගෙන යන්න දෝනා. ඒකයි මංගල කාරණාවලදි වදාලේ පුබ්බේචකත පුං්ඥතා පෙරකළ පින් ඇති බව. පෙරපින් කරලා උපත්ය ලැබවා මෙතන සැපයි. කියන නක් තමයි සැපට කියන නමක් තමපින ද සැපවිඳිනවා කියන්නේ අර කළ පිනයි මේ විඳින්නේ. පව්විදිනවා පවට දුකට පත්වෙනවා කියලා කියන්නේ පෙර කළ පව විපාක දෙන. ඒ සරලවාපිට තේරණ විදිට උපමාවකින් වදාලනෙ සෙවනැල්ල වගේ කියලා. එතකොට පින පස්සෙන් එනකොට සැපයි සෙවනැල්ලවාගේ පස්සෙෙන් ඇවිල සැපදෙන ඒ සමාරුන්ට පින නිකම්ම කඩාගෙන වැටෙනවා සමාරුන්ට නිකම් පින කඩාගෙන වැටෙනවා බලාපොරොතු නොවනු විදිහයට සැප ලැබෙනවා සමාරුන් ඒම සැපලැබිච්ච කෙනෙක්න අපේ ලංකාවීටපු ඩීබ විජේතුන්ග ජනාධිපතුමා ඊනකින් වතීතිෙන ජනාධපති වෙනවා කියලා බලාපොළොත්තුවක් ප තිබුණෙ නෑ නිකම්ම ලැබුණා වටේ ප්‍රධාන තනතුර ඒකයි කිව්වේ පරණපින් කඩාගෙන වැටෙන එතකොට මනුස්සෙක් වෙලා ඉපදි චපි නිරන්තරීම ලෑස්තිවෙන්ඩෝන ජීවිතය අඳුරු කරගන්න නෙමෙයි ජීවිතය යාලෝ කොමත් කරගන්න අත්ත දීපා භික්කවේ විහර තත්තා සරණ දම්මදීපාභික්කවි මානනී තමන්ට තමන් ආලෝකයක් වෙන්න. තමන්ට තමන් ආලෝකයක් වෙෙන් දන. මොකද ලෝකෙට නොපෙනෙන විදියේ මොනතරං වැරදි පාපකර්ම කළත් මම දන්නෝ මංකරන්නේ මොකද කියලා. මට සගවන්ඩ බෑ. ලෝකෙට පුළුවන් සඟවාගෙන ජීවත්වෙන්. නමුත් කවධාරි තමන්ගේ සිතට තමන්ට උත්තරෙන්න්න සිද්ධ වෙන. සිත තමාගෙන් ප්‍රශ්න කළොනකොට ඔබ මොනවද කරගත්තේ බැරිවෙච්ච කාලයක් එනවා ඇඳේ වැටෙන කාලයක් එනවා නැගිට ගණ්ඩ බැරි කාලයක් අපිට එනවා අපි කාටත් පොදුයි සෑමදාමමේ දුවන්ඩ බෑ නටන්ඩ බෑ පණින්ඩ බෑ දැන් අදඋනත් බලන් වාඩියුුණම නැගි ගණඩ බැරි අය කොච්චරින්වද ඒෙද මන්දක් මේ වැසිගිලියක් ළඟ ලොකු කම්බිය යාට අදදාලතින ලොකූ එකක්. මිමට එල්ලෙන්න මගේ නායකාන්දව ගැහ්වා මේ මොකටද දාලතියන කියලා මං බයවුුණා එක දැකලා. ලොකු දංවලක්ට කොමට් එකළඟ එල්ලලා. මං ඇව මේ මොකටද කියලා. අේ උන්නහන්සේ වාඩි වුණම නැගටිට බැගවා. ඕක නැතම් කොට් එකක් ඉඳල නැගට කන්න බෑ. ඔඒතික මට එනවානේ. එතකොට මට බැරිවෙලාමං කරගන්නමට බෑ බැරි වෙච්ච කාලෙත. පුළුවන් කාලෙ කර ගත්තොත් ඒක තමන්ට සැනසීම පිණිස පවතිනවා. ඒයිකිව ආලෝකෙන් ආලෝකෙටයන්. මනුසලෝකෙට ඇවිල්ල කරන්ඩ තියන ඔය අපරාධ සියල්ලම කරලා කරලා මේ ලස්සන මනුසලෝකෙන් බල්ලෙක් බල ලෙක් වෙලා යනවන ඒ ජීවිත අසාර්ථකයිනේ නුසයෙ වෙලා ඉටපු කෙනෙක් මැරිලා බල්ලෙක්කුුණොත් වැඩත්තිනුදකයි. අසාර්ථකයි මනුස්සලෝකෙට ඇවිල දෙෙක් වෙඩ බැරි වුනත්. ආයි මනුස්සයක්ම වෙඩ පුළුවන්න සාර්ථකයි මනුසලෝක ඉදලා මැරිලගීල පෙරේතයකුණුත් භූතයකුණුත් අසාර්ථකයි. ඒකයි කිවේ ජෝති තම පරායනා ආලෝකෙන් අඳුරට යන්ඩ එපා අඳුරෙන් අඳුරට යන්නත් එපා එක්කෝ අඳුරෙන් ආලෝකෙට යන්ඩ නැත්තං ආලෝකෙන් ආලෝකෙත යන්න ඒකයි මනුස්සේ අකළ යුත්තේ අඳුරු තැනක ඉන්න කෙනෙකුට පුළුවන් ආලෝකෙත යන්ද අපි දන්නේ ඒවාගේ අය කොච්චරවත් ඉන්නවා යමක් කමන් නැති්‍රීමෙන් එකේ ඉන්නේ නමුත් යමක්කමත් තියෙන යට වඩා ඒ ඇතුළඟ සද්ධාව තියනවා. සීලෙ තියනවා. ගුණවත්කම තිවා දෙඩ දෙයක් නැති බග සැබෑව. නමුත් ගුණවත්කම සිල්වත්කම උතුරන්ඩ තියෙන. ඒ මිනිස්සුන්ගේ නිවස ඕනම වෙලාක විවෘතයි. ඕන වෙලාක විවෘතයි. යමක්කමත් තිය ගෙදරක තමයි මිදුල ගාන්නේ බල්ලන්ගේෙන් පරිසක්වන්න. බරිස ඩ කිලගන්න. හොඳට බණ ලස්සට ගේ අදලා. ම තේරෙන්නේ මොකටද මේවා කරන්න කියලා. ලස්සන්ට ගේ අදලා ලස්සන්ට තීන්ත ගාල ඔක්කොම කරලා අර තාපෙ දිගයට බෝතල් ටික කඩලා කඩලා ඇනල ද කියලා. කොච්චර ැතතුම. ලස්සනගේ සුදුටම සුදුපාට තීන්ත ගාල ඔක්කොම කරලා ගේ වටේටම තාපි වටේට මංදක බෝතාල් කෑලි ඔක්කොම අරකු බෝතල් ඔක්කොම කටඩල කඩල කල එක ඇනල ඇඳල තියලා මොකටද බයයි මොකටද බය නැතිවෙේ කියලා දැන් අපි ගෙනාපු අද නැතිවෙන්නේ අපි ගෙනාවදෝවා නෑ පිනට ලැබුණා කොයෙන් කොයෙන්ගරි ලැබුණා බෝතල් කටුදාල පරිසංගලාරි අරංයනවද අපි ගෙනියන්ට ලෑස්ති ඉන්න අය ගෙනියන්න දෙයිද ඉන්නයදයිද අරයන්න කියලා නෑ ප්‍රත්තිියවාට කලින් ඔක්කොමට ගලෝගන්නවා මොකක්වත් දෙන්න නෑ ගෙනියන්න අපි කැමති අරංයන්නද කැමති නැත්තේ නමුත් ඉන්න අඒ දෙන්න නෑ ගෙනියන්න ඒ නිසායි බුදු හාමුදුරර් වදාල සියල්ල අනිත්‍යයි ලෝකයේ කිසිීම දෙයක් සදාකල්නෑ ඔක්කොම තාව කාලිකයි සේක්ස් පියර්වාගේ කෙනෙක්වේ මේ ලෝකෙකයනි රඟ මඩලක් කියලා මේ ලෝක ගැන් රංග මඩලක් මේ අපි හොඳම නළුනිිලියෝ ප්‍රතිබා පූරණ නළුනිිලියෝ අපි එසේ මෙසය එනෙේ ඒ නළුනිලියන් බලලා සම්මාන දෙනවන දෙන්න ඕන අපිටයි සමාරු කොච්චර හොඳට රඟපානවද මේ රඟපෑ මොක්ක විවර වෙනවා තිරේ වැටෙනකොටට. එතන තිරේ කේලකිවේ මරණේ මරණ නැමැති තිරේ වැටනකොට රඟපෑන් උක්කු මිවරයි. එතකොට මනුස්සේක් වෙලා ඉපදිච්ච මම අඩු තැනකවුපන්නත් උසස් තැනකවපන්නත් මම මනුස්සෙක්නේ මට තියෙනවා බුද්ධියක්. අපි කාටත් ඉපදනකොට තියෙනවා නුවනක් ඉපදෙනකොට ම අපිට ඔොළුවත් තියෙනවා. ඒ නුවනට කියෙනවා පිරිසිිද පඥ්ඥ පතින් ලැබෙන නුවන ටිකටික ලොකු වෙන කොට දෙමව්පියන්ගෙන් ගෙදරීම් පන්සලින් පාසලින් විවිධදී කණට වැටෙනවා ඒවා කනට වැටෙනකොට ඔන්න ලැබෙනව තවනුවනක් සුතමේ පඥ්ඥා. දැන් තෙසැත්තෑ ඥාන පූජාව ලංකේකනේ සූතාවධානයේ පඤ්ඥා සුතම ඥාන. ඇසීම නිසා ලැබෙන නුවන දැන් ඇසීම නිසා ලබා ගත්ත නුවන හිළඟට නිකන්තියන්නේෙ නෑ පිළිබඳ කල්පනා කර ඉගෙන ගන්නවාැන ඒකනේ ඒදයා කල්පනා කරන කොට තවනුවනක් ලැබෙනවා චින්තාමය ප්ඥා කඩෙන් ගන්න බැ පාමසේ නෑැව්වා සිතීමෙන් ලැබෙන් චින්තාමය ප සිතන දේට අනුකූලො වී ළඟට වාඩි වෙලා භාවනා කර සිතන දේ තමයි භාවනාව කියන්න ඒකටකනවා භාවනා මේ පඥ එතකොට මනුස්සේක් වෙච්ච කෙනා නිතරම සිතින් බලබලා ජීවත්වයකෝ ඒක උපමාවකින් බුදුන්වහන්සේ වදාලා කන්නාඩීෙන් මූුණ බලන වගේ ැ කනාාඩියළට කියෙ මූන බලනකොට මුණනි ැලිතිබුණනොතිේ දැලිපිටිින් පායනවාද ඉක්මට සෝධගන්නවා පියදගන්නව පෞඩරට ග්ගා ගන්නවා ඇයි අර කැත මකා ගන්න. ඒවාගේ සිතනැමති කැඩපතිනුත් බලන්ඩෝන මන්දයා. මගේ ක්‍රියා කලාපේ කෙබඳුද. මගේ වචනභාවිතාව කෙබන්ඳුද. මගේ සිතිවිලි කෙබඳුද එවා නරක පැත්තට නං යන්නේ අර මූන පියද ගත්තවාගේ ඉක්මටේ අයින්කර ගඩුව. පිරිසිදු සිතිවිලි එකතු කරගණඩුව. පිරිසිිදු දේ එකතු කර ගණ්ඩුව තැම්ම එනකොට මන් දක ත්‍රීවිල් එක ලියල තිබුණා සීවිල් එක පිටිපස්ස ොද බලිය නොවාදැන්. ඉසර වගේ එනෙ මේ දැම් බණ කියන්න ඕනනෑ අර ත්‍රීවිල් එකේ ලියනැතිය නැතික අල්ලගත්තත් පුළුවන් දවස්දාය පලො බනතියක් රෘසියාවට වඩාලොකු ඉරිසියාව ඉතින් අවුරුද්ධක් බණ කියන්න පුළයි මාතෘකා වරගෙන ඇයි මුළු ත්‍රිපිටකේ මිරිසියාව ගැන තියන්නේ දැන් එනකොටමන්ද කරි ලස්සනයි මා ගිය භවේදී වපුරපුදේ වපුරපු බීජය අස්වවෙන්න මේ මනු බව කවුරු කියල දෙනවද දන්නේ නෑ. මා ගිය භවේදී වපුරපු බීජේ අස්වැන්න මේ මනු බව. ඒතු පළදාමකිව ඕෝකයි ගැඹුරු ධර්මයක් මේ සරලව ත්‍රීවිල්ල එකේ ලියල තියෙන. බුදුරජාණන් වන්ද බීජ න්‍යාමණ ඔය මං ගියාත්ම රෝපනය කරපු බීජ අස්වැන්නලු මේ ම මේ මනුලොවේද නිලන්නේ මේ කියන්නේ ත්‍රීරෝධ රථයක් එලවන දරුවෙක් මොන තරම් අර්ථයක් කොතන තියෙනවද. එතකොට මේකයි බුදුරජාණන් වහන්සේ නිතරමකිව්වේ ප්‍රක්තිවේක්ෂා කරලා බලන්න මේ මනුස්සාත්ම අම්මදුන්නා නෙමෙයි තාත්ත දුන්නා නෙමෙයි නිකං ලැබුණ නෙමෙයි ගියාත්මිදී පිංකලා ආලෝකොමත් ඇැනක ඉඳලා ජෝති ජෝති පරායන කිව් වගේ මෙන්න මෙතන්තාව ආලෝක තැනකට අඩුමාසිං උපන්නා නෙමෙයි කොරවුුණා නෙමෙයි ඔක්කොම ලස්සන්ට තියෙනවා. අඩුවකුත් නෑ ඔොන්න ජෝතිකිවේක යාලෝක. දැම්මේ ආලෝකොමත් තැනක ඉඳගෙන ජීවත්වෙනකොට පිනක් දාමක් කරේ ගත්තේ නැත්තං. අම්මට තාතර සලක ගත්තේ නැත්තං. ඒකන අර ලොවැට සංගරාාවෙන් කිවේ. අද අද ඒ මරුපින් කරගන්න මේ මාරයා විශ්වාසම කරන්න බැරි සංකල්පයක් නේ මාරයක් කියන කෙනාව මූන්න ක්‍රමයකිමත් විශ්වාස කරන්න බෑ මොන වෙලාවෙල අඩගායිත දන්නේ නෑ සූදානම්පිත ඉන්දෝන යන්ද එතකොට අපි ඊළංගාත්මය අඳුරු කරගන්නවද ආලෝකොමත් කරගන්නවද තීරණය කරගන්න ඕනේ තමම්මයි නෝනට බෑ මාත්‍යයාගේ ජීවිතයේ ඊළඟහත්ම ආලෝකු මත් කරල දෙන්න මාත්‍යයට බෑ නෝනගේ ජීවිතේ ඊළඟට මලාට පස්සේ ආලෝකු මත් ඒව කරන්න බෑ තමන්ගේ ත තම තමන්ගේ ඔළුවට තමන්ගේ අතකිව්වා වගේ තමන් කර කියාගත්ත දේ තනුකූලොවමයි ඊළඟආත්මි සකස් වෙන් කම්ම නයාම කියන්නේ තේකට නිසයි බුදුවරුව අපිට අනුශාසනා කරන්නේ පුළවාන් තරම්පින්කංකරගන්න. කුසල් කරන්න කිව්වවෙ පාරමිතාපුරන්ඩ කිව්වෙමී ඔක්කොම කියන්නේ මොකද සුචරිත සමාජය. මනුස්සේ වෙච්ච මම නිතරම පරපණ නසන්ඩම සිත යොමු කරනවනං උඩා සතෙක් පිළිබඳවවත් කරුණාවක් නැත්තං බලාන බන්ද කලතිනවා සමාරු ධර්මශාලාවල වාඩිවෙලා සියලු සත්වයෝ සෝපත්වේවා සෝපත්වේවාක පටාස් ගාල ගාන මදුරුවටට. කියන්නේ සූපත්වේවා. ගාල මදුරවා මැරුණට පස්සේ දැ ූ චප්ප වෙලා ඉවරයි ඉමීන්සර අතින් අල්ලල පොඩි කරලා බිමට දානවා. ඇට කටුත් කුඩු කරලවට කියන්නේ සූපත්වේවා සූපත්වේවා අපේ ළඟතින් අඩුව මේක අනුන්රවට්ටනක නෙමෙයි. නුව රවටට පුලුවන් දැන් අනුන් ගැවතිලාන්නේ තමම්ම රැවටිලා. ඒ නිසයි බුදුරජාණන් වංශපිට වදාල නිතේරම තමන් ගැන බලන්න. අනුන්ගේ මට ඕන නෑ මම කයිෙන් යමක් කලා නං ඒවල විපාක මට එනවා පස්සෙන්. පිරෙනුවන් පාන වෙලාව අර විපාකදරු. යටවෙලා යට වෙලා තියල රාත්නාගේමක න්න නිවන්ද කියෙන් ඔන්න මෙන්න තිය දිහරි අරක විපාක දෙ නො බරපතල කරමන. අපිට කදිම නිදසුන්නේ මොක්ගල්ලාන මාරාතුඋන්වහන්සේ. උන්වන්සේ අම්ම තාතර කරපු අපරාද විඳව්වා. උන්වහන්සේ මොන්න තරාන් සිල්ුවත් කෙන ෙද ගුණුවත් කනෙදද. නමුත් පෙරකරපු අවිාකදුව. එතකොට මෙන්න මේ සූත්‍රය තුළින් බුදුන්වහන්සේ අපිට අනුශාසනා කළේ නිතරම අපි බලන්ඩෝනා දැන් මම ඉන්නේ ආලෝ කොමත් තැන මට කිසි අඩුවක් නෑ මේ ආලෝකෙ මම රැක ගන්්ඩෝනා. මම ඊළඟට මීට වඩා සැපෑති තැනකට යන්ඩෝනා. ඇයි මේ සැපෑති තැනකට යන්්ඩෝන කියලා කියන්නේ සැපවිඳින්දම නමේ සැපෑති තැනක උපන් න්නම තමයි පින්කරන්න පුළුවන් වන්න. කරගඩ ශක්තියක් ලැබෙන්නේ සැපෑති තැනකුන්නම්. තැ සමාරය දුක්වෙන්නේ එක අපිට මොකක්වත් කරගණ්ඩ දෙයක් නෑ කියගෙන ඉන්නේ. සැපෑති තැන්වල උපත ලැබුවම ඒ කෙනාට පුළුවන් තව තව පින්කං කරන. මුන්න තරම් පින්කංතිය නොද කරග්ඩ අපිට. අපි වා ගැන වැඩි දුරට ඉතන්න එනෑ. පිළින්දිිවච්ච ගොත්ත කියන රාතුන් වහන්සගේ චරිතාපදාන කියෝනකොට ආසාාවක් ඇති වෙනවා ඒ රාතන් වන්සේ පදමුත්තර බුද්ධ කාලේ පදුමනමින් ඉපදිලා මාසතුනාත් දානි දුුණා. ඒ දාන ආනිසංස ඔක්කොම කියන්න පටන් ගත් අනේ රාත්තුනාට පස්සේ. ඉන්දිකටු පූජ කලා ඒක ආනිසංස මෙන්න මේවා අබුණා මට කොට්ටමෙට්ට පූජ කලා ඒක ආනිසංස මෙම ලැබුණා බේදජාති පූජ කළා ඒක යානිසංසමම ලැබුණ, ප්‍රනීතදානය දුන්නා ඒකෙ යානිසංසමම ලැබුණ ධර්ම දේශනා පැවැත්තුවා, ඒකයානිසංස ලැබුණ, කොඩි පූජා කලා, දජ පූජා කලා, මේ විදියට බේසම් පූජ කලා කතුරු පූජ කළ, කන සුද්ද කරනේව පූජ කලා උගුරු පාදනේව පූජ කලාා දත්මදිනඒව පූජ කළ මෙය මේ එකක්ම පූජා කරපූල ආනිසංස. ලස්සන් ලස්සන් න්වන්සි කියෙන්. මේ සෑම දේකින්ම ලැබෙන ආනිසංස ඒ ඒ පොත කියවන්න ඒ චරිත කියව්වාම අරග ආසීතන එව පූජ කරගද ඒ සෑම දේකින්ම කියන්නම කදර පූජා නිසංස නිසා ඉපදිච්ච ඉපදිච්ච සෑම ආත්මිකම අඩුවක් නැති ජීවිත ලැබවා අඩුවක් නැති ජීවිත කිය ලකිවවෙමොකක්ද ආයුස ලැබවා අකාලි මැරුුණනේ වරණය ලැබුණ ගිය ගිය තැන බැබලුණා කොතනගියත් කැපිල පෙනුණා කොතන ගියාත් මිනි සුප්‍රිය කළා ඒ අවශ්‍යයි. සැපය ලැබුණා සැප කියන්නේ නීරෝගිකම අල්පාබාද ඇැතුවයි මං උපන්නේ කියල කියනවා. බලේ ලැබා බලය කැනි දේශපාලන බලයනමෙයි කායිකමානචික ශක්තිය ප්‍රඥාව ලැබුණා කියන්නේ කුසල් මොකක්ද අකුසල් මොකක්ද පින මොකදද පවමොකක්ද අම්ම කවුද තාත්ත කවුද මේවට නුවන තියෙන්ලෝ. ඒ ප්‍රඥාව නිසා තමයි බුදුවෙන්නේ පසේ බුදුවෙන්නේ රහත්වෙන්නේ ර්‍රඥාව නැත්තම් බැ එක නෙවදාලේ පඥ්ඥාවන් තස්සායන් දම්මෝ නායන්දම්ම දුප්ප්ඥස්ස මානනිමේ ධර්මය අවබෝධ කරගන්නන හොුඳ බුද්ධඇතියෙන් මිරාතුන් වහන්සිකින මේව ලැබුණ නිකන්නේ මීවදය පූජ කරපු නිසා. එතකොට ඔන්න ජෝතිජෝති පරායනාකිව ඒකයි ආලෝකෙන් ආලෝකෙටයන්ට ලැබෙනවා එතකොට සමාරාය ඉන්නවා මාසරන තැන්වල උපන්නා නමු සද්දා ඇතිකරගෙන පින්කන් කළා පිනේ බලය නිසා සැපේට ගියා ඉන්නවා. පිනේ බලෙන් සැපවිදිනා ඉන්නවා. අවත් සමාරු ඉන්නවා සැපෑ ඇති තැනකයි පිපදිලා ලෝභකමයි පෙරේතකමයි තමන් කන්නත් නෑ කනයකකුට කණ්ඩ දෙන්නත් නෑ. ඒම කොච්චර ඉන්නවත්. කන්නේ නෑ. කනමිනිට කණඩ දෙන්නෙත් නෑ. එකතු කරලා එකතු කරලා එකතු කර උඳ මාටින් වික්‍රම සිංහයි කතාවත් තියවා කෙටිකර නව කත මේ කෙටි කතාව. උපාසකම්වා කියලති නද. ාසම් කියව ඇඳට කවදාවත් ඇඳ ගෝනි ඇඳ සෞතු වෙන නිසා හෝබ ඔක්කොමාරගෙන පොල්ලෙලිවලින් ඇඳ බර කරල තින්බා. පැදරු ටිකෝ මා කිල්ටි වෙච්ච පැදරු බුදියන්නේ පැදුර ක්කමූඩ එල්ල ෙල ොක්ද කරලතන පැදරුවස් සිතමයි සල්ලි අංගලතිද. උපාසගම්මන්න කතාවකි වරි ලස්සනයි. ඒ ගමීටපු ආමිනේ සිවුරක් මාණ්ඩ කියලා දුන්නම සිවර මස්සගල සති අත්තිත්සේ වෙනවෙන ගම්වලට කියලා සම්මාධන් කලා සිවර පෙන්නලා. සිවුර අරගෙනගීල මෙයාගැනීමේ සිවරති අරය පනිවිටයාව නොකෝ සිවර තාම මාල ඉවරණෑනේ කියලා වෙනවෙන ඇත්ත ගම්වලට ගීල සිවර පෙන්න පෙන්න්න සම්මාධන් කරවා. පින්වැත්නිමි මොනවා කළත් හොඳට මතකතියාගන්න අවුරු සියකට වට ඉන්න පැන් අතට ගත්ත සෑම දෙයක් බිමතියල යන්න කිසිම දෙ ගෙනනිච්ච කෙනෙක් නෑ කිසිම දෙයක් ගෙනියන්න බෑ කිසිම දෙ ගෙනනිිච්ච කෙනෙකුත් නෑ ඔක්කොම දාළ දාල ගියා එතකොට අපි දාල යනවානම් මේ ලෝකෙ සෑම දෙයක් අපි ජීවත්පු ඉන්න කාලේ මේ වටික අරගෙනයන්න පුළුවන් විදිට වැඩක් සකස් කර ගත්තත් මේවා අපි දාලනය යන්නේ අරංයන්නේ කෝම දෙ කියලා කල්පනා කලා සුමේද පඩිතුමා. සුමේද පණ්ඩිතයන් වහන්සේ කල්පනා කලා ඒ ගෙදර බා්ඩාගාරික තුමැ වෙල පෙන්නවා පණිතුමන මේ බලන්න මේ ඔක්කොම ඔබවහන්සේගේ තාත්තගේ පරපුරේ දේපල. මේ අම්මගේ පරපුරේ දේපල. ගීල බැලුව තට්ටු තට්ටු තියෙනවා. සුමේද පණිතුම යිල කල්පනා කලා අපේ ආච්චිත් එකතු කලා සීත් එකතු කලා මතකතු කලා තාත්යකුතු කලා මොකෙක්ව තරංගීල නෑම. එකවත් ගෙනනිච්චනය කාසියක්කවත් ගෙනිච්චනය එකතු කළ එකුතු කල මෙතන තියල ගිල්ලා. මම මේවා අර ගෙන යනවා. මම මේවති කරංයන්න ඕන මේවා තියලයන්දිි නේම. අරංයන්නි කෝමද කියලා කල්පනාය කලාාම මෙතුමාට ආසාවාකැතුන මේ ඔොක්කොම දෙන්ඩ. බෙරකාරයන්ට කිව්වා බෙරගස්සලා. ටේඉන්න අයිට කියන්න ඕනම කෙනෙකුට ඇැවිල්ලා මාලිගා මේ මගේ මාිගා විත්තෙන ඕන දෙයක් කරං යන්න කියලා බෙර ගැව්වා විතරයි මුළු නගරෙන්ම ආවන්නේ පෙරලගෙන නිකන් දෙනව කිවවෝත් දොරවල් දෙක ඇරල තියලා ගමේ කියල බල නේන එකම පැත්තේ දොරවල් කරලතිලා ඕන දෙයක් කරන්න පලයල්ල කියල බිත්ති ටික විතර ඉතිර වනේ ඒකත් ගලෝගෙන ගීල අයිකරගණන්න පුළුවන් ගේඒකාත් උත්සං යනවා ගලවන්නට බැඩි සමි ඔක්කු මරං යනවා බල බලා සතුට වුණ ලෝභකමක්කා වෙන ඕක මගේ අල්ලන් දෙෙපාකි වන්න ඕක ගෙනියන් දෙපා වෙන ඕන දෙයක් ගෙන නේමකිව වෙන්න. මිනිස්සු ඇල්ල එකඒකේව උලි වෙතියාගෙන පුදුම විදිට අරංයන මේ වරංයනවා බලාග නිටිය පුදුම සතුටයි ඕක වෙස්සන්තරාත්ම වෙනකම්ම පස්සෙන් ආවනො වෙස්සන්තරාත්ම දක්වා පස්සෙන් වදීම. ඒ නිසා තමයි මේ අදත් බුදුවාන්දුරුවන්ට ඔච්චර ලැබෙන්නේ. අද වෙනකොට ලෝකේ වැඩිපුරම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සට. මේ නං ගීල බලන්ටිපැ පිට රටවල් වල. චීන රටවල් වල්ටම කියාම දවල් බුද්ධ පූජාවදයක්කම පුදුමේතිෙනවා. හැයි මේ ලැබෙන්නේ මැටි පිළිමි කියන ඕනේ මේ පිළිම වහන්සේට දෙනවනම බෝධියකට දෙනවා නෙමයි මේ ඇයටකටු ධාතුවලට දෙනවා නෙමේ මෙහි දෙන්නේ බුදුරජාණන් වහන්සිගේ දාන පාරමිතාවට එතකොටඔන්න මනුලොව උපත ලබාප කෙනා නිරන්තරේම ආලෝකෙන් ආලෝකෙට යන්න උනන්දුවෙන්ලවා ආලෝකෙක ටැවිල්ල මෙතනින් චුතවෙලා අඳුරකටනං යන්නේ එක ම සාපයක් ඒ තරන් සාපයක් තව ඇත්තෙන මනුලොවට ආාව නම් පුළුවන් තරන් සිතකය වචනය සංවර කරගෙන කයෙන් කරන වැරදිවලින් මිදිලා කටිංකරන වැරදිවලින් මිදිලා සිතපාලනය කරගෙන පිනක් දාහමක් කරගත්තොත් ධාර්මිකව ජීවත් වනොත් ඒකෙනාගේ ජීවිතේ මෙලවත් හාලෝකොමත් වෙලා පරලවත් සැනසෙලවා ඒක ධම්මපදය කිව්වා මේ විදියට ඉ නන්දති පෙච්ච නන්දති මෙලවත් සතුටු වෙලා ඊළඟට බෝසත් ගුණ ඇති දෙමව්පියන්ට දාව ඉපදිලා එතනක් සතුට වෙනවා. දැම් පිංවටනී සමාරායේ ඉන්නවා කිසීම අඩු පාඩුවක් නෑ නීරෝගීව ලස්සනට ජීවත් වෙනවා නමුත් පිංවටනි පුදූම විදිහ පෙරේත කමතිය ඒ අයට තමයි ෑන මනුස්ස පෙරේත කියලා. අනුස්සලෝකට පෙරේතු තවත් සමාරුවන්නවා මොකක්වත් ඇත්තේ නෑ නමුත් අනේ පිනට දහමට කැමති පින් කරගන්න. තවත් සමාරන්නවා මොකක්වත් ඇත්තේ නෑ මා දුක්කට තැනක ඉපදිල කරගන්නෙම දු දුක් ලැබෙන වැඩමයි කරගන්න අනුකම්පාවක් නැතුව සත්තු මරණ ඇති අර දුකසේ දුක් ඇති තැනකයි ඉප දෙන්නේ ඉපදිලා සත්තුන්ට වද දෙනවා උරකං කරනවා අනාචාර යනවා ඒවා ඔක්කොම කරගත් තම ආයිවෙන්නේ මොකදද හඳුරෙන් අඳුරට යනෝවාගේ වැඩක්. ඒ නිසයි අපිට තතාගතයන් වහන්සේ වදාලේ ඉපදෙනවා නම් මනුලොව පින් ඇතුව ඉපදෙන්ලොවා. පින් නැතුව මනුස්ස ලෝකෙට විල පලක් නෑ. මනුස්ස ලෝකයේ ඉපදෙනවා නං. සලෝකප දෙනවනම් ඒත් පිනවුණා නිකම් බලන්ට බල්ලෙක් වෙලා උපන්නක පින තියෙනවනම් මිනිස්සුන්ට වඩායි බල්ලා සැනසෙනවා. උදේ පාන්ද්‍රර බලන්්ඩ ඔයි ලස්සන නූනල මහත්තේලා බල්ලෝ අරගෙන පාරිදුවන්නේ එගරි කියන වෝකන් යනවා කායක්කද බල්ල එක් පිනේ විපාක සැපයිකි එකයි. තෝර මාලු නැත්තම් බල්ල කන්නෙත්න ුරච්ච ල නොන එකක කවිච්චිය බවාඩි වෙල සිරස සූපස්ටාර් බලාගෙනින්වා ලස්සනක දිව එල්ලගෙන බලාගෙනින්වා. සූපස්ටාර් කියල යන්නඒකේවා බලාගෙනින්නවා බල්ලා. අ ලස්සනයි. ඒකට සැරකලාම පෙස රැදිලා. කාරකයේ තියාගෙන අුව පෙත්ත තියන්. ඔන්නේ කයි මේේතන වෙනමකක්වන්නමේ පිනේ විපාකර. පල්ලෙක් වෙලා උපන්නත් ඡායාාවන පායනි පින පස්සෙන් ආවා. සැපදෙන්. ඒ නිසා පිහි නිතන්තරීම බුදුවර එකයි බුදුරජාණන් වහසේ දවසක් වදාලෙ. ආනන්ද පිනී විපාක සැප නැත්තං. බුදුවරු මෙච්චර කියන්නේ නෑ පින්කරන්න කියලා. බුදුවරු කියන්නේ කාලෙ කනාය නෙමීේ. පින්කරන්න පින්කරන්ඩ කියලා බුදුවරු කියන්නේ නෑ? ප විපාක සැප නැත්තං පිනේ විපාක සැප නිසයි බුදුවරු අනුශාසනා කරන්න පින්කරන්න. එතකොට තමන් කර ගත්ත පින තමන්ට නිවන්දක්නා ජාති දක්වා විපාක දෙන. චරිත කතන්දර කියවල බලන් විසාකාවගේ චරිතයම කියවන් විසාකාවගේ පරම්පරාව ඔක්කොම පින් ඇතියයිනෙ නිසාකාරගේ මෑණියන් වහන්ේ බට්ටිකවවාම සේරුවක් කිව්වාම පලාතරම කණඩ දෙන්න පුළුව බත් ඉවර වෙන්නේ නෑ. ඉරිදි බලකන්නේ තෝවා අදත් අපේ හම්ම ලත්තින්නවා සමාරම්මල වා බට්ටික ලිේතියනවා දවල්ට වෙනදවාගේ කොච්චරාවත් කනවා. කීදන කවත් භක්තියන. ඉවර වෙන්නේ නෑ. ඔක්කොම කාලා මුට්ටිය සෝධනකම්ම බත්තියනවා. අතේ ඉරිදිකන ඒක ඒකට ලෞ් එක ඉරද. පිනවි පාති. එතකොට දන් දෙෙනවා නන්සිල් රක්කිනවා නම්බාව නාවක් පුරදු කරනවනම් අසරණයන්ට උදව්වේෙනවන ඔය මංගල කාරණ කියන යොක්කොම් පින්කම්. මංගලව කාරනාව මංගල සූත්‍රය නිකා මාලගිරවවාගේ කියවන්න නෙමයි තියෙන්නේ. ඒකෙ තින කරුණු අනුගමන ඒ කරන්න. නිකම් වාඩි වෙලා උදේ අවස මංමේ තුන් සූත්‍රයම කියනවා කියලා මංගල කරුණු කිය කියීටය කියලරියන් හොද නෑ. කිව්වටරියන්න්නේනෑ ඒ මන්තරයක් නෙමේ ජප කරන්ද. ඒකෙ තියෙන කරුණු ටික අනුගමනය කරන්නුව. ඒ කරුණු ජීවිතයට එකතු කරගෙන අනුගමනය කරන කෙනාට තමයි ඒ තම් මංගල මුත් තමං කියන කෙනාට නෙමයි. දැ මංගල සූත්‍රයේ එකසි අට වතාවක් කිව්වාකිීමකෝ. ඒක නිකාන් කිව්වා විත්තරයි පිරිසිදු වචන කිව්වා. එච්චරයි. එතකොට මෙලවයි පරලවයි දියුණුව සැනසුම මංගලයක් වෙන්නේ ඒක තියෙන කරුණටික අනුගමනය කොළු. සුනාත ධාරේත චරාතකිවේකයි. හොඳයට මංගල කරුන්ටි කාගෙන ඉන්නවා සිතේ සිතට එකතු කරගන්නවා. සිතේ මතක තියාගෙන ඒ අනුව ජීවත්වෙනවා. දැමදාම මාතාපිතූ පට්ටා නම් පුත්තදාරස සංගෝ කිය ඉන්නවා ඇම දාම කියලා. මේ අම්මට සලකන්නේෙන්නේ ඇතාතර සලකන්නේෙන්නේ. ගන්නපඩියේ නෝනට දෙන්නෙන්නේ දරුවන්ට දෙන්නෙ න්න බීලා සල්ලාලකම කරයකර ඇවිද්දොත් එතන මංගලයදද එතන මංගල නෙමේ අව මංගල ඔන්නේ එක නොකිව්වත් කමක් නෑ අම්මට සලකනවා තාතර සලකනවා ගත්තපඩියේ නොනට සලකනවා ළමයිට සලකනවා තුටේ යුතුකං ඉෂ්ට කරලා එතකොට එක නොකිව්වත් කමක් නෑ මංගල වෙලා දැන් අපි පුරුදු වෙලා තියෙනෙ කියවකිව ඇවිදින්න කියවන්නඩ කිව්වා කියම දැනගෙන තියෙන් දෝනා නමු දැනගත්ත කල උදේ අවසක කියන්න නෙමී මංගල සූත්‍රයේ තියනේවා ජීවිතයට එකතු කරගෙන අනුගමනය කරන්න. අනුගමනය කරනකොට තමයි එයාගේ ජීවිතය බැබලින් ආලෝ කොමත්වෙන් එතකොට බලන්න මේ සූතරයේ පුංචි නමුත් ගතයුතු පාඩම සෑම අන්සටම ගැලපෙන ඉස්කෝලෙ ළමයෙකුට කාර්යාලෙ වැඩකරන කෙනෙකුට අම්මකෙනෙකුට තා තකෙනෙකුට ආමුදුරු කෙනෙකුට පන්සලත පල්ලියට මේ සෑම තැනටම ගැලපෙනවා. තම තමා තේරුන්ගත යුතුයි මම ආලෝකෙන් ආලෝකෙට යනවද ආලෝකෙන් අඳුරට යනවද. ආලෝකෙන් ආලෝකෙට යනවා නම් මම එකවාසනාව. ආලෝකෙන් ආලෝකෙට යන කෙනා තමයි ඉක්මනින් සසරින් එතර වෙන්නේ. ඇයිනම් මනුස්සලෝකෙ විතරයි පින්කරන්න ලැබෙන්නේ පින්කරගණ්ඩෝන ඒ පිනමයි පාරමී කියන්නේ තැන් බලාන්ඩ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සැවැත්නුවර ඔය දමදි වන්න කාල දමදිවිට පයි ඔක්කමනිවන්දකද. දකින දකනෙන නිවන්දකිඩිපේ දුරජාන්වාන්සය නිවන්දකින්න පුළුවන්යට විතරද බණකි්ේ. දෙවදත්තාන්ටත් බණකිවන්නේේ. ඒම බෑ බුදුන් දැත්තා කියලවත් බනසා ධර්මස්ව වනය කලාකිලවත් නිවන්දකින්න බෑ පාර්මිතත් පිරිලා තියෙන් දෝනා. පිරිකරත් පූජ කරලා තියෙන් දෝනා. දැම්බලාන ධාරු චීරිය කතාව බලන්න ඔතු දන්නවානි දැන් පොලාතු එල්ලගේෙන නාවේ පහත් වනා. දන්ස ැල ඩුවක් මොකොද සංසාරය එක පිනක් කාඩු මකද අට පිරිකර පූජ කරල නෑ. ඒ නිසා සිවුරු දෙෙන්ඩ විදික් නෑ ඉරිදිෙන් අරන් එඩ කිව ගිල්ලා ඒකාලේ රෙදි බෝම අඩුවන්න අදවාගෙන අදනම්කඩවාලෝටිකිිලබන්න සිවුරු තියෙනවා පිරිකර තියන උතුරන්න. ආම්දුරුවත් ඔච්චරණෑ ලංකාේ ආම්ර ෝච්චරනය සිවුරු කඩ තියෙනවා ඒ තරමට. පුදුම වැඩක් ච ඔයතන හාමුදුරුවු නෑ ඒත් එතන කරන්නත් මොකද සිවුරු විකුණල ආලෝකිති යනුව මේ අඳුරටයි උන්ටික යන්නේ ඒ පිරිකරවිකුණල ඒත්තු ආලෝකෙට යන්නේ නෑ පින්කමන්න මේ කරන්නේ නොම්බර එකේ ගසා කෑමක් කරන්න ලොකුම පාපකර්මය කරන්නේ අට පිරිකර විකුණ මේ මිනිස්සු මේ දු්පා තන්සක මිනිස්සුන්ගේෙන් පොරුවන් බැරිසි වරුට තියලා අදදාාශ පන්සිීයි අයදායි අදදායි දැන් අට පිරිකරයා ඒක තිෙන මොකක්වත් පාවිචර ගන්න බෑ. මේ මිනි සුතිං අනේමන්දන්න අර කඩේ මුදලාලිව දියුණු කරහට පෝසත් කරන්න ඉිල දෙනවා. නමුත් ඒ මනු සයා කවදාවත් තාලෝකෙට යන්න නෑ. යඩ බෑ ධාර්මිකයි රස්සා ඔය රස්සාව තරන් ධර්මික රස්සාාවක් තව ය නද සිවරුවවි කුණන තරම් උද රස්සාවා නමු ඒක ධර්මිකෝ කරන්න. ධර්මිකෝ නෑ මුදලයි බලන්න එතකොට දැන් ධාරුචීරයට ුසිද්ධ වුණා රාතුන් වහන්සට සිවුරු සොයාගෙනන අනේ දිව්වා සිවර සොයාගෙන දරත් වුණා ගෙදර ඉන්නෙත් නැන් රාතන් වන්සලා යනකොටම කර්මය ඇති ගොනෙක් ඇදලා පිරරුවන්කයම. ඒනිසා අර පිලිදිිවච්ච රාතුන් වහන්සේ කියනවා මං මේ මේ දේවල්පු ඒකඒ කතාවේ හයෝගෙන යනකොට යත්ත ගින් කිවන්න පූජරපු නිසංසත් තියවා.යි සුරුට්ටු පයිප කියන්නේ සුරුට්ු පූජ කරලා සීතලෙන් බේරුනාාවේ පෙන්ෙනයි ඔයත් සුරුට්ට පූජ කරනයන් දෙපා මගැනක තියෙනවා සුරට්ටු පූජ කරපු ආනිසාංස්ක.ඒ නිසාමන්න මේ අනුසස් තමන් පූජ කරපු නැති දෙයක් පූජ කරන්න නිතර උනන්දු වෙන්දුවන. ඒ මොක දේකේ ආනිසංසත් මට සසරට උපකාරිවෙන. ඒ උපකාරවයනො මට ඒ ඒ පින තමයි මගේ අම්මතාත්තවන්න ඒ පිනයි මට උපකාරිවෙන් මංකල පින මට සැප පිණිස පවතින ඒ නිසා මම මනුසලෝකෙ ටාවේ පෙරත් ආලෝකය ඇති තැනකඋන්නා උද ඔොන්ද පින්කංකලා ඒ නිසා බලන්ට අපි කොච්චර ලස්සඳ උපන්නද කියලා හොදට කණඩ බොන්්ඩ තියෙනවාන තුන් වල කනවා ෝමාලියයාාව Ethiopiaතිියෝපියාවේ මුපණ්ඩනම් කණ්ඩද බලන්න්න මුන තරම් බයදකිලේ මිනිසු දැක්කම දුකේ තෙෙනන්නේ ඒ මිනිස්සු කැතනෑ සෝමාලියාව ඉතියෝපියාව මිනිසු පුදුම ලස්සනයි කලු වඋනාට ඒ කලු අරි ලස්සනයි අර විදියට කට්ටයි පොත්තයි පේනෙ ොද කණ්ඩ නෑ ඒ පොළොව මා පාපකාරි පොළොවක්නේ ඒ පොළොවට වතුර වැටු නම් වතුර ලිස්සලයනවා වතුර උරාගන්නේ නෑ එනිසාත් තනකොලයක්වත් පේඩෙන. ඒකනි බුදුන්වහන්සේ වදාලෙ පතිරූප දේශවා සෝච. පින්කරන්න පුළුවන් තැනක තුනරුවන් වැඩඉන්න තැනක හොඳ දේශගුණයක් තියෙන රටක තොටක ඉප දෙෙන් ඕන ැ මේ රටේ බලන්න දැන් අපිට පුළුවන් පැ තුනකින් සීතලම පලාතර න්ට. තව පැය පාකින් ඕන නම් කර වෙලා ඉන්න පුළුවන් අව තින පලාතරයන්න දෙකින් දුන කිය අන්න පුොල සෞමිය දේශගුණට මේ රට පුදුම ප්‍රතිරූපදේශයක්න සමර රටවල්ලට යුරෝපිටේම ගියාමතරේ මේ දවස්රෝන සීතල පටන් ගන්නවා අයිස් වැටනවා මොක පත් කරගන්න බෑ මාසායක් අදමතාද සීතලයි මහසයක් ඉන්ඩ බෑ රස්නේ. එතකොට මෙන්න මේවා තමයි ආලෝකෙන් ආලෝකෙට යන්නවා කියන එක සැපන් සැපේට ඒකනේ මනුලොව උපන්නොත් තමයි වන්දකිට ලැබබෙන්නේ මනුලොව උපන්කෙනෙත් තමයි සෝවාං වෙන්නේ සකෘරදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ ජාතන්වහන්සේ වෙන්නේ මේ ඔක්කොම වෙද මනුලොව උප ඉපදෙන්ඩුවන ඒ නිසා මනුස්සලෝකෙ කියන්නේ හොඳම ආලෝකෙ පිරිච්ච තැනක් අපි අදේ ආලෝකෙ මේ ඉන්නේ මේ ආලෝකෙ පිරිච්ච තැනක ඉඳගෙන අපි අඳුරකටනං යන්ඩ දංඟලන්නේ ඒ ජීවිතය අසාර්ථකයි නිසාපිළඟ කාලඟත් අඩුපාඩු කන් තියන මේ ලෝකෙ වැරදින ඇතිමිනි ශුනයනේ ඕනෑම කෙනෙක් ළඟ මොනුවරි වරදත්තිය ඒක වරද බව දැනගත්තට පස්සේ ඒක නැවත කරනවනම් අඳුරට යන ප්‍රතිපදාව වරදක් කියන බව දැනගත්ත ගමන් ඒකෙන් මිදෙන් ලෝන ඒක මිදෙනකොට ආලෝකෙට යන ප්‍රතිපදාව තමනු විතේරුම් ගණ්ඩුව. බුදුවරු අපිට පාරවිතරයි පෙන්නන්න. ඒ පාරි යන්ඩ අපි දැනගණ්ඩෝලා. අපි කවුරුත් වඩාගෙන යන්නේ නෑ නිවනට. අපි අණ්ඩෝඕනා ඒ යන මග දැනගණ්ඩුව. ඒ යන මග දැනගෙන නුවනින් යුක්තව අපි ගමන් කොළොත් අපිට පුළුවන් වෙනවා ඒ කාන්තයෙන්ම මෙලවජායගෙන පරලවජායගෙන සසරජායගෙන කෙලෙස් ජායගෙන මාරයා ජායගෙන අජර අමර නිවනින් සැනසන්න. ඒ නිසාද ධර්මදේශනාවේ දායකත්වේ දරපුම මේ පිින්වතුන් කල්පනා කරන්න කාලෙ ඉවරයි. මිත වඩා බණ කියන්න බ පැයක් ගත වුණා. එතකොට අපි කල්පනා කර ගණ්ඩ වනා අපි පෙර පින නිසා මනුලොවට ආවා. බෝසත්ගුණ ඇති දෙමවපියෝ කල්යාානමිත්‍රය ලැබුණා අඩුපාඩුවක් නැති ජීවිත ලැබුණා මේ ජීවිතයිෙන් අපි තවතව පින් කරගෙන පාරමීපුරාගෙන කුසල් කරගෙන අමාමා නිවං අවබෝධ කරග්ඩ අපි උනන්දු එෙන්ලෝන. ඒකයි මේ ධර්මදේශනාවෙන් ඉගෙන ගණ්ඩ තියෙන්. ඒමන ලෝකෙටම ධර්මයේ බෙදලඳන්නා පින් සිද්ධ කරගත්තා. මේ පින් බෙලෙක් මියගිය සෑම දෙනාට අමාමා නිවන්සුව ලැබේවා කියලා කවුරුත් සාදුකන්. මේ පින් දෙවියෝ දැක සතුටුුවේවා දේවේසුරු වඩාවර්ධනය කර ගනීවා දෙවියොත් අමාමා නිවණින් සැනසේවා කියල කවුරු සාදු කියලා දෙවියන්ද පින් දෙම්. ආකා සට්ටාච්ච ගුම්මට්ටා, දේවා නාගා මහිද දෙකා, නන් තුසාසන ආකාසట చබම්ම්ට දේවා නාග මහිද්දකnyaන්ang අන වා சிරක්න් තුදේසන ආකාසట చබුම්මට්ට දේවානාගnyaන්ang අන சிරන් තුතුවසදා අද මේ රැස්කරගත්ත සියලුපින් මියගිය ඇත්තන්ට දෙවියන් ඔබාපෂෑම දෙනාට. ආලෝකෙන් ආලෝකෙට යහම පිණිෂ නිවණින් සැනසීමි එකසේම සේතුවාසනා වේවා කියල කවුන් සාද්‍යියන්. අද මේ ධර්මදේශනාවේ සැදහැති දායකත්වේ ලබාගත්තේ ගම්පහා පෙතියාගොඩ ගොයිගම. ඇදහනවත්තේ පදිංචි නිමල්සිරි වනසිංහ මහතා එම මහත්මිය එවගේම දරු තිදෙන හා සියලම ඥාතයෙන් සමගින් හිතවත් මිතුර මිතුරියන් විසින් ඔවන්ගේ මූලික අරමුණ බවට පත්වෙන්නේ මිය පරලවගිය අයට පින් අනු මෝදැන් කරන්නට ඒය අනුව කිරිල්ලවල පදිංචිJh පෙේරාපයාානන්ටත්ඒවගේම කිරිල්ලවලම පදිංචි JA. ඉස්ස බෙලා ජයකොඩි හාමිනේ මවටත් එවගේම උඩු පිළ පදිංචි ව ධාවිත් වනසිංහ පියානන්ටත් එවගේ උඩු පිළ පදිංචි E.M ප්‍රේමාවතය ඉදිරිසූරී හාමිනේ මවටත්, එවගේ කළු බෝවිල පදිංචිව සිටි, චන්ද සේන පීරි සහෝදරයා ඇතුළු මිය පර්ලෝගිය සිලො දෙනට පින්. මෙවීමට මේ ධර්ම දේශනාව තුලින් අද දායකත් වේලා බාගත්ත සුපින්වතුන් බලාපොරොත්ව වෙනවා. එවගේම සෙත් ප්‍රාර්ථනා කර තිබෙනවා සංජිවනී වනසිංහ පිරිස් දියනිය හා පවුලේ අයට එවගේ ප්‍රභාත් වනසිංහ පපුතුනුවන් හා පවුලේ සියලු දෙනාටත් එවගේ ජයනාත් වනසිංහ පු පුතුනුවන්ටත්ඒවගේ ධර්ම දේශනා පයවත් වූ ගෞරණිය දේශකයන් වහන්සේට සහ ශ්‍රී සම්බෝධී. වි රදීපති ෞද්ධ්‍යයාමාධ ජාලය ගරු සභපති ගෞර වශාෂ්ඨවේදී පූජපාද ධරනාගම කුසල දම්මනායක් සෝමිින්දන් වහන්සේ ඇතුළු ෞ්්‍යාමාධ්‍ය ජලයේ සියල්ලු කාරමන්්ලට සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ ධර්ම දශාව තුළෙ ඔවන් බලාපොත්තු වවා. එවගේම හනේ ගම මධ්‍යමහා විද්‍යාලයේ හිටපු විදුහල්පති BLSS කේ වික්‍රමතුං ගුරුපයාණන් හා, අභහව ප්‍රා් සියලු ගුරුමෑනිවරුන් ගුරුපියවරුන්ටත්. එවගේම. රල්ල ්‍රී ෘෂ්පාම හාරස්ථාන හිටපු විහාරාදීපති පූජපාද රන්දිලිගම පේම රතන ස්වාමිින්දැන් වහන්සේට නිට්ටඹුව ශ්‍රී වි්‍යානන්ද පිවිණේහි වැඩසිටි පූජපාද බාදුරාගොඩ, මුුණනි නන්ද සිරි ස්වාමින්දැන් වහන්සේටත් ගොයිගම ශ්‍රී නාගහරාම විහාරාධීපතියෝ වැඩසිටි පූජපාද තිබ්බඩු ගොඩ ප්‍ර්ඥානන්ද ස්වාමිින්දැන් වහන්සේ ඇතුළු ඔවුන්ගේ දහම් පාසලේ දැනුම බෙදා හදාගන්නා සියලු. දෙනාට මේ ධර්මදේශනාව තුළින් දහම් අබෝධේ ලබේ වායයි කියලා පාර්ථනකරති තිබෙනොම් ඒ වගේ මිය පරලෝගගේ සිල්ු දෙනනාට පින් පැමණවන්නට අපේක්ෂා කරනවා. ඉතින් අපිත් ඒ ප්‍රාර්ථනාව එෙ සිම්ම සිදු කරනවා අද මේ ධර්මදේශනාව තුළින් ඔබ ලබාගත් සියලු පින් හේතුකොටගෙන ඒ සසිල්ලු දෙනට ඔබ බලාපොරොත්් වෙන ඒ සියලු අභි මතාාර්ථ ඒමිටු ඒවායි කියලාපි සසාධනාධයක් පවත්වා ප්‍රර්ථනා කර සාදු සා සාධ. අ මේ ධර්මදේශනාව පැවත් වූ දේශකෑණන් වහන්සේ, කොළොන්නාව ශ්‍රේ මහා බෝධි විහාරාදීපති බංගල ධර්මකීතශ්‍රී පූජ පාද බොරැල්ලේ කෝවිද ස්වාමිින්ද්‍රයන් වහන්සේ, දේශකණන් වහන්සේ සිදුකරන්න වූ ශාෂණික මෙහෙවර. තවත් චිරාත්කාලයක් සිදු කරන්නට ස්වාමිින්ද්‍රයන් වහන්සේට ශක්තිය දහිරවය නිදුක්නීරෝගී බව ලැබේවායි කියලා අපි සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාූ සාධූ සාධූ. එත් සමගින් දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාට පත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බදු සරණ ප්‍රාර්ථනා කරමේින්.